සිංහල නාට්‍යවංශ කතාවේ මෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍යාවලියේද මුදුන් මල්කඩසේ සැලකෙන සිංහබාහු දෘශ්‍ය කාව්‍යය පේරාදෙණිය සරසවියේදී උපත ලබන්නේ 1961 අග කාලයේදී. සිංහබාහු නාටකයේ සුප්පාදේවී භූමිකාව සඳහා ගායන හැකියාවක් ඇති නිලියක් සොයමින් සිටි මහා ඇදුරුතුමාට එවකට නාට්‍ය මණ්ඩලයේ ලේකම්ව සිටි ටෙරන්ස් රණසිංහ නම් වූ ශිෂ්‍ය මානවකයාගෙන් එවැන්නියක ගැන තොරතුරක් ලැබෙයි. හිල්දා උබේසේකර ශාලාවේ සිසුවියන් අතර රුක්මණී දේවියගේ ගී මිහිරි හඬින් ගයන්නට හපන් ගායිකාවක් ලෙස ඇය ප්‍රසිද්ධව සිටියාය. වගුරට නරනිඳු දඹ දීව පරසිදු හට දාවූ මම විමි දෙටුදු සරණ ගිය සිහ සමිඳුනි සමග විසෙමිය ගිරිලෙනි. සරත්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය අතුරින් අවිවාදයෙන්ම හැම දෙනාම පිළිගත් විදිහට ඉහළම මට්ටමේ නාට්‍ය සිංහබාහුයි. ඒ වගේම සිංහල නාට්‍ය ශාස්ත්‍රයේත් වටිනාම නාට්‍යයක් වශයෙන් සිංහබාහු නාට්‍ය කවදාවත් පිළිගන්නා. ඉතින් බඳු නාට්‍යයක වසර 30ක් පුරා ප්‍රධාන නිලි චරිතය සුප්පාදේවගේ චරිතය රඟපෑමට ලැබීම මම කල්පනා කරනවා මට ලැබුණු මහත් වාසනාවක් වශයෙන්. ටෙරන්ස් මහ ඇදුරුතුමාට හඳුන්වා දුන් මාලිනි සිල්වා නම් වූ සුන්දර යුවතිය වූ ඇය දශක 3කටත් වඩා වැඩි කාලයක් සුප්පාදේවියගේ භූමිකාවට පණ පොවමින් සිංහල වේදිකාවේ ස්ත්‍රී භූමිකා අතර විශිෂ්ටතම භූමිකාවට හිමිකම් පෑවාය. 1961 දී දෙවෙනි අවුරුද්ද ගත කරපු ශිෂ්‍යයෝ තමයි නළුව හා නිලියම් බවට පත් වුණේ. එයින් අමතර ව්‍යතිරේකයක් තිබුණේ මාලිනී සිල්වා තමයි. ඇය පළවෙනි අවුරුද්දේ විද්‍යාපීඨයේ ශාස්ත්‍ර හදාරපු ශිෂ්‍යාවක්. ඒ වෙලාවෙත් තිබුණ අදහස තමයි මේ විද්‍යාව කරන අයට ඒ තරම් කලාව පිළිබඳ පිහිටීමක් නැහැ කියලා. 1961 අගෝස්තු මාසේ 31 වෙනිදා එලිමහන් රංගපීඨයේ නාට්‍ය පෙන්නපු දවසේ හැම දෙනාටම පෙන්වුණා අති විශාල විපර්යාසයක් සිද්ධ වෙනවා මේ චරිතය නිසා කියලා. එදා හොඳ ටික ටික වැස්සා හැමෝම තෙමි තෙමි බලාගෙන හිටියා මේ නාට්‍ය. මහාචාර්යතුමා තැනින් තැනට ගිහිල්ලා වාඩි වෙලා මේක බැලුවා. බැලුවෙන් පස්සේ අපි සියලු දෙනාටම තේරුණු එක දෙයක් තමයි මේ මාලිනී සිල්වා කියන සුප්පාදේවිය ඉතාම පැහැදිලිව මේ චරිතය ගොඩනගාගෙන ආපු හැටි. මාලිනී තමන්ගේ චරිතය පැහැදිලිව වටහාගෙන රංගභූමියට ගේන එනවා විතරක් නෙමෙයි, මේ චරිතයේ ආභ්‍යන්තරික ස්වභාවය පැහැදිලිව වටහා ගත්තා. නළුවෙකුට හෝ නිලියෙකුට අවශ්‍ය වෙන ප්‍රධානම ලක්ෂණ වලින් එකක් ඒක. ඒක ඉතා පැහැදිලිව මාලිනී රංගපෑද්දී තේරුම් ගත්තා. ඇයගේ කටහඬ, ස්වර පරාසය, ගායනයේ තිබිච්ච ශක්තිය, විශේෂයෙන්ම හැම දිනෙකම ඇසට නැතේ දකින්නේ පුතුමාගේ කියන සින්දුව අහුවාම හදවතින් සම්බන්ධ වෙනවා මේ නාට්‍යයට. එදා නාට්‍ය පුහුණුවට එක් වූ මාලිනී සිල්වා සුප්පාදේවිය ලෙස රංගමණ්ඩලට කැඳවන්නට වාසනාව ලද පොතේ ගුරු ටෙරන්ස් රණසිංහ සිංහබාහු නාටකයේ මතු නොව සැබෑ ජීවිතයේද ඇගේ සහකරුවා බවට පත්වීම දෛවෝපගත අසිරිමත් සිදුවීමකි. සුප්පාදේවි චරිතයට මාලිනී රණසිංහ ලැබීම මං හිතන්නේ සිංහබාහු නාටකයේ පරිපූර්ණත්වයට මහෝපකාරී වුණයි කියලා. මොකද රංගනයත්, චතුර් අභිනය, ඒ වගේම ගායනයත්, කිසියම් විදියක නර්තනයත් කියන ත්‍රිවිධාංග එකතු වුණු නිලියක සොයා ගැනීම පහසු කාර්යයක් නොවන නිසා. කෙසේ වෙතත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් භාග්‍යවන්තයි මෙවැනි සුවිශේෂී නිලියක් විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නට ලැබීම.
එවගේම මාලිනී රණසිංහ භාග්‍යවන්තයි මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි මහා පුරුෂයෙකු යටතේ මෙවැනි රංගනයකට දායක වන්නට ලැබීම ගැන. අර අත නිසා වලල්ලත් වලල්ල නිසා අතත් බබලන්නාක් වගේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් නිසා සුප්පාදේවී චරිතයත් සුප්පාදේවී චරිතය නිසා සිංහබාහු නාටකයත් බැබළුණා. ඒ බැබලීමේ දීප්තියෙන් අපට මාලිනී රණසිංහ නැමැති සුවිශේෂී චරිතාංග නිලිය ජාතියට දායාද වුණා. බලන්ට එපාය දැන් කොළු වගේ ලස්සන ඉගෙන ගන්ටේම ගජ හපන බන කියනවා අයියේ මෙලෝ කෙනෙකුට තේරෙන්නේ නෑ. රූපණය යනු කුමක්දැයි අතැඹුලක් සේදත් මාලිනීගේ රංග පරාසය ශෛලීගත රීතිය මෙන්ම ස්වභාවික රීතිය තුළද අපූරුවට විදහා දැක්වේ. ඒ බවට සාක්ෂ්‍ය වන්නේ 1982 රාජ්‍ය නාට්‍ය උළෙලේදී KB හේරත්ගේ මායාදේවී නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නිලියට හිමි සම්මානය හිමිකර ගැනීමයි. ඇය ශෛලීගත නාට්‍යවල රඟපානත් අතරම ඇය ස්වභාවික නාට්‍ය සහ ටෙලි නාට්‍යවල පවා රඟපෑවා. ඉතාම කියන්නේ නිරායාසයෙන්ම ඒ ශෛලීන් දෙකට ඇය හොඳට ඉදිරිපත් වුණා. ඉදිරිපත් කරා ශෛලීන් දෙකම හොඳට ඉදිරිපත් කරා. මවකගේ ගීතය, අඹ යහළුවෝ, සෙක්කු ගෙදර වැනි රූපවාහිනී නාට්‍ය රංගන මාලිනීගේ රංගන ධාරිතාවේට නිදසුන්ය. 2014 වූ නවම් මස 5 පදාදා සවස පුංචි තියටරේදී සරච්චන්ද්‍ර අභිනන්දන ගී සමුච්චය නැත ලොවේ අන් රසඳුනා. රසික ජනයාට තිළින කරන මාලිනී රණසිංහ නම් වූ අසිරිමත් රංගවේදිනියගේ ජීවිතයේ සැඳෑ භාගය අසිරිමත්ම වේවා. සුඛී දීර්ඝායු මාලිනී.